අද මම ඔයාලට හඳුනා දෙන්න යන්නේ අතේ ගෙන හැකි ජංගම ශීතකරණයක් නැත්තම් පෝටබල් ෆ්‍රිජ් එකක් මිනි USB රෙෆ්‍රිජරේටර් කියලා තමයි මේකට කියන්නේ මේ ෆ්‍රිජ් එක මේ වගේ බොක්ස් එක තමයි එන්න අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ බොක්ස් එක ඇතුලේ මේ ෆ්‍රිජ් එක ගැන විස්තර තියෙන නැගේ පොඩි පත්‍රිකාවක මැනුවල් එක ඉස්ස මැනුවල් එක තියෙනවා ඊට පස්සේ මේ ෆ්‍රිජ් එක මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ සාමාන්‍ය ෆ්‍රිජ් එකක් වගේම තමයි පෙනුමට තමයි ඒක සකස් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි තියෙන්නේ. ඊළඟට දොරකුත් මේකේ තියෙනවා. ඒ අපිට බුල් කරන්න අවශ්‍ය ද්‍රව්‍ය ඉලක් කරලා වහන්න හැම දොරක් තියෙනවා. දොරකින් ආවරණය කරලා තියෙනවා. ඉතින් මේක විශේෂත් වෙන්නේ මේ ෆ්‍රිජ් වල අපේ සාමාන්‍ය ෆ්‍රිජ් වල පුළුවන් කූල් එක විතරක් මේකේ හොට් එකක් පුළුවන්. ඒක ඉලක් කරන ද්‍රව්‍ය කූල් කරන වගේම උණුසුම් කිරීමකට මේක යොදා ගන්න පුළුවන්. ඉතින් මේක මේ ෆ්‍රිජ් එකට පෝටබල් ෆ්‍රිජ් එකට අවේක ලබා ගන්න 40ක් දිග විදිහට USB කේබල් එකක් තියෙනවා. ඊට ස්විච් එකක් තියෙනවා හොට් එක කූල් එක මාරු කරන්න. ඉතින් මේකට පාවයක අපිට ලබා ගන්න පුළුවන් විදි කීපයක්ම තියෙනවා. එක ක්‍රමයක් තමයි මේ ඔබ ඔබේ ජංගම දුරකථනයේ චාර්ජ් කරන ගන්නේ මොබයිල් චාර්ජර් එක පුළුවන් කනෙක්ට් කරලා මේ විදිහට මේකට සප්ලයි එක ලබා ගන්න ෆ්‍රිජ් එකට. එහෙම නැත්නම් පුළුවන් ඔයගොල්ලෝ වාච්චි කරන පවර් බැංක් එක කනෙක්ට් කරලා මේ විදිහට ඒක සප්ලයි එක ලබා ගන්න. ඉතින් මේක ගොඩක්ම වටිනවා කැම්පින් කරන කෙනෙකුට, ට්‍රිප් කරන ට්‍රිප් යන කෙනෙකුට, ය ගම් ගියන් යන කෙනෙකුට, ඒ සමගි බෑග් එකේ දාගෙන යන්න නම් ඉතාලි පොඩි රූට් එකක් විදිය නිසා ඉතින් මේක ග්‍රෑම් 360ක විතර බරක් තමයි වෙන්නේ. උස අඟල් 7.5කුත්, පල්ලෙ 3.5ක් සහ 3ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මම මේකට දැන් සප්ලයි එක ගන්න දැන් මම යොදාගන්නේ මගේ ඩෙස්ක්ටොප් කම්පියුටරේ, පොඩි ඩෙස්ක්ටොප් කම්පියුටරේ ලැප්ටොප් එක වගේ වල තියෙන USB පෝට් එක හරහා මේක සප්ලයි එක ලබා ගන්නට පුළුවන්. ඉතින් මේක අපි කුල් කරන්න දාලාගෙන පුළුවන්. මේ වගේ විදුරකට වතුර දාලා කුල් කරගන්න පුළුවන්. නැත්නම් බියර් කෑන් එකක්, බියර් ටින් එකක් මේකට ඇතුළත් කරලා කුල් කරගන්න පුළුවන්. ඉතින් මේකට මේ ඇතුළත් කරන මේ විදිහට පියන ඇරලා ඒ වතුර විදුර හෝ බියර් කෑන් එක, බියර් ටින් එක මේකට ඇතුළත් කරලා මෙහෙම පියන වහන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ පුල් කරන්න ඕනනම් එතන ඉරු දෙකක් තියෙනවා. ස්විච් එකේ දෙපැත්තට එන ස්විච් එක මැද තමයි ඕෆ් එක. ඒකේ දෙවෙනි පැත්තට ඉරු දෙකක් තියෙන පැත්තට මම දානවා. දැන් මේ ෆ්‍රිජ් එක කූල් කිරීම ආරම්භ කරනවා. හරි. එක මෙහෙ හදී පිටිපස්සෙන් මට දැනෙනවා එතන කූල් එකක් එනවා. ඉතින් මේකේ කූල් එක ගැන සඳහන් කළොත් 300°C 8ක් 10ක් අතර උෂ්ණත්වයක් දක්වා මේක උෂ්ණත්වය පහළ ලබා ගන්න නැත්නම් සෙල්සන් කට 10 අතර කූල් එකක් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. අවමේ සෙල්සන්ස් වල බිඳුව දක්වාම යන්න බෑ. අයිස් මිදෙන තත්ත්වයටම යන්න බෑ. සෙල්සන් එක 8ක් 10ක් අතර ගන්නත් තමයි. සාමාන්‍යයෙන් විනාඩි 5කදී සෙල්සන්ස් එක 8ක් දක්වා උෂ්ණත්වය ලබා ගන්න පුළුවන් කියලා තමයි මේ ගැන තොරතුරු සඳහන් වෙන්නේ. ඉතින් මේ වගේ දැන් මම ඇරලා බලුවොත් අර යන්තම් වෙතන දැන් කූල් එකක් දැනෙනවා. තමන් ඇත්තටම විනාඩි 5ම තියන්න යන්නේ නැහැ. මේක වතුර මට්ටම අනුව විනාඩි 5ට වඩා මේක තියන්න සිදුවේයි. හොඳට කූල් එක ලබා ගන්න. ඉතින් මේ විදිහට තමයි කූල් එක වෙන්නේ. ඊට පස්සේ අපිට මැදට දැන් මම ඕෆ් වෙනවා. හොට් එක කරන්න ඕන නම් මෙතන තනීරට ඔන් කරන්න ඕන. ඊට පස්සේ රතු පාට ලයිට් එකක් පත් වෙනවා. ඒ කියන්නේ හොට් කියන මොඩ් එකේ තමයි දැන් මේ පෝටබල් ෆ්‍රිජ් එක තියෙන්නේ. දැන් මේක රස්නේ වීම හොට් වීම ආරම්භ වෙනවා. මේ රස්නේ කියන තරම් ගොස් සෙල්සියස් එක 60ක් 80ක් අතර උෂ්ණත්වයක තමයි යන්න පුළුවන් වෙන්නේ. පොඩි සෙල්සියස් එක 80ක උෂ්ණත්වයක් තමයි මේකෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. සෙල්සියස් එක 100ක වතුර නටන උෂ්ණත්වයක ලබා වින්ද බෑ. ඉතින් ඒක අසුක සාමාන්‍ය උෂ්ණත්වයෙන් ඇති උණුසුම් වතුර වියදුරක් අපිට ලබා ගන්න මේ ජිකැටලොඩ යම් ද්‍රව්‍ය ඇතුළත් කරලා කරගන්න පුළුවන්, පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් මේක ලංකාවේ වෙනද පොලේ මම හිතන්නේ තියෙනවා කියලා තියෙන්නත් පුළුවන් සමහර විට. සාමාන්‍යයෙන් eBay, AliExpress වගේ සයිට් වල ඩොලර් 20 ඉඳලා ඉහළට මේ යුනිට් එක වුණත් ලබා ගන්න පුළුවන්. මහලින් බල 3500ක් වගේ ඉඳලා තමයි වෙන්නේ. ඉතින් මේ වගේ තවත් උණුසුම් ගැජට් කීපයක් දිරිගත් හඳුනා දෙන්න මම බලාපොරොත්තු වෙන මගේ මේ YouTube channel එකේ. ඉතින් මම ඔයාලට කියන්නේ තවත් මේ වගේ අලුත් වීඩියෝ ලබා ගන්න මගේ YouTube channel එක පස්සෙන් ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන්න.